කඩුල්ල සංවාදයේ අපි විරාමයෙන් අනතුරුව සූදානම් යලිත් ආරම්භ කරන්නට අද අපි මැදිරියට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවේ ජාතික යතුරුපැදී ශූරයා බවට පත් වී සිටින ගයාන් සඳරුවන් ගයාන් සමගින් තමයි අප කතා බහ කරමින් සිටින්නේ යතුරුපැදී ධාවන ක්‍රීඩාවේ වර්තමානයේ අනාගතයේ ක්‍රීඩාවේ ඉදිරිය වෙනුවෙන් අපි ගත යුතු පියවරයන් මොනවාද ඒ කාරණා සම්බන්ධයෙන් තමයි අප කතා බහ කරමින් සිටියේ ගයාන් සාමාන්‍යයෙන් ක්‍රීඩාවක පවැත්ම රඳා පවතින්නේ ඒ ක්‍රීඩාව ලබන ජයග්‍රහණයන් මත. අපි දන්නවා 1996 වසරේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝක කුසලානය දිනාගත් මොහොතේ තමයි මේ ඉන්දියන් සාගරයේ මුතු වැටේ කියපු ශ්‍රී ලංකාව ලෝක පූජිත රටක් බවට පත් වුණේ. යතුරුපැදි ධාවන ක්‍රීඩාව තුළ ශ්‍රී ලංකාවට අන්තර්ජාතිකව කොයි වගේ ස්ථානයකද අපි ඉන්නේ? ඇත්තටම ලංකාව ගත්තොත් ස්ථානය ගත්තොත් ඇත්තටම අන්තර්ජාතික තරංග වලින් ගොඩක් මම ක්‍රීඩා කර ආසියානු ශූරතාවේ. ඉතින් ඒකේ පොරින් මම 8 වෙනි ස්ථානයේ ලංකාව 8 වෙනි තැනට ගෙන ආවා එක වට තරංග වටේක. ඉතින් ඒක තමයි මම හිතන්නේ ලංකාවේ ක්‍රීඩකයෙක් ලැබුව හොඳම ජයග්‍රහණය වෙලා තින්නේ. ඉතින් මොකද ඊට වඩා ජපානය, චීනය, මැලේසියාව වගේ මොංගෝලියාව ඒ වගේ රටවල් ගොඩක් ඉදිරි, පිලිපීනේ වගේ රටවල් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. මොකද ක්‍රීඩකයෝ ගොඩක් ක්‍රීඩා කරනවා. ඉතින් මං හිතන්නේ ඒට අමතර දකුණු ආසියාවෙන් ගත්තොත් මං හිතන්නේ ඉන්දියාව ඒ වගේ දකුණු ආසියානු රටවල් එක කරට කර ඉන්නවා. මම හිතන්නේ මේ ක්‍රීඩාව ගොඩක් අපේ ලංකාව ඇතුළත දියුණු කරන්න පුළුවන්. මොකද අනිත් රටවලට වගේ ගැටලු නැහැ සමහර වෙලාවට දකුණු ආසියානු රටවල් වලට වඩා. මොකද මේ ක්‍රීඩාව ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙනවා ලංකාවේ. ඉතින් මං හිතන්නේ ක්‍රීඩාව දියුණු කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා දියුණු වෙන්නේ නැති වුණාට. ගයන් කඩුල නරඹන පිරිස් සිටින්නට පුළුවන්, විශේෂයෙන්ම තරුණ වයසේ පසුවන පිරිස් සිටින්නට පුළුවන් මේ යතුරුපැදි ධාවන ක්‍රීඩාවට අලුතින් එකතු වෙන්නට කැමැත්තක් දක්වන, විශේෂ යතුරුපැදි ධාවන ක්‍රීඩාව නරඹන ඊට ආසාවක් දක්වන මමත් යතුරුපැදි ධාවකයෙක් වෙන්නට ආසාවෙන් ඉන්නේ කියලා එහෙම ඉන්න අයට මොකක්ද කියන්න තියෙන පණිවිඩය අපි අලුතින් ක්‍රීඩාවට අවතින්න ඉන්නේ කියලා? ඇත්තටම ගොඩක් මේ අලුත් ක්‍රීඩාවට එනවා නම් මේ ක්‍රීඩාවට එන්න පහසු, ඒක අමාරුවක් නෑ. මොකද ලයිසන් එක ගන්න ඕනේ, ලයිසන් එක ගන්න පුළුවන් ඊට පස්සේ ක්‍රීඩා කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ ක්‍රීඩාවට එනවා නම් අලුතෙන් සම්බන්ධ වෙනවා නම් විශේෂයෙන් ප්‍රවීණ ක්‍රීඩක කවුරු හෝ වේවා එක්කෙනෙක්ගේ උපදෙස් අරගෙන ක්‍රීඩා කරලා නිවැරදි කාණ්ඩයට අයිති අතුරුපැදි මිලදී අරගෙන ඒ අවශ්‍ය ප්‍රමිතියකට අනුවට පුහුණුවීම් කටයුතු කරලා ප්‍රැක්ටිස් කරලා එනවා නම් මම හිතන්නේ මේ ක්‍රීඩාවේ එච්චර අමාරු ක්‍රීඩාවක් නෙමෙයි. ඉතින් ඔවුන් අලුතෙන් ඉදිරිපත් වෙනකොට මට දෙන්න පුළුවන් ලොකුම ඇඩ්වයිස් එක තමයි ඒ ක්‍රමානුකූලව හරි උපදෙස් අරගෙන හරි විදිහට ක්‍රීඩා කරලා ක්‍රීඩා කරනවා නම් මම හිතන්නේ එච්චර අමාරු දෙයක් නෙමෙයි මේ ක්‍රීඩාව හා සම්බන්ධ වෙන්න. ගයන් යතුරුපැදි ධාවකයන් විදිහට ඔබට ඔබ අවුරුදු 8ක් අඛණ්ඩව ජාතික ශූරයා. මේ වෙනකොට ලංකාවේ බිහි වෙමින් ඉන්නවද ඔබට තර්ජනයක් එල්ල කරන්නට පුළුවන්, ඔබට කරට කර සටනක් දෙන්නට පුළුවන් ක්‍රීඩකයෙක්? ඔව්, දැන් ගොඩක් කුඩා ක්‍රීඩකයෝ ඉන්නවා කාට කාට තරගයක් දෙන්න පුළුවන් දකින්නවා. ගොඩක් ක්‍රීඩකයෝ දැන් කෙන් වෙඩිසිංහ, ශිහාන අධිකාරී, ඒ වගේම වගේ මගේ සොහොයුර තින්නවා ශානුක ජයන, ඔවුත් ක්‍රීඩා කරනවා. ක්‍රීඩකයෝ රැසක් ඉන්නවා දැන් අවුරුදු 17-18 වයසේ ක්‍රීඩකයෝ. ඉතින් ඔවුන් දැන් හොඳ තරගයක් දෙනවා. ඇත්තටම මට හොඳ තරගයක් දෙනවා, පහුගිය ක්‍රීඩා වලදී හොඳ තරගයක් දුන්නා. ඉතින් මං හිතන්නේ ඒක තමයි අපේ ඉස්සරහට එන ටීම් එක. කයන් සඳහන් කළා මේ වැඩසටහන අතරතුරදී තව අවුරුදු කිහිපයකින් මම ක්‍රීඩාවෙන් සමුගෙන යන්නට ඉන්නේ කියලා. එහෙම කියන්න හේතුව මොකද? ඇත්තටම ඔබ ක්‍රීඩාවෙන් සමුගෙන වෙනත් ආකාරයකට මේ ක්‍රීඩාව තුළ ඉදිරියේ වෙනත් භූමිකාවක් නිරූපණය කරන්නද? එහෙම නැත්නම් මොකක්ද අනාගතේ බලන්න? ඇත්තටම විශේෂයෙන් මම බලාපොරොත්තු වෙන්නේ තව අවුරුදු කිහිපයක් ක්‍රීඩා කරලා. මොකද දැන් ක්‍රීඩා කරා ගොඩක්. ඉතින් මං හිතනවා මොකද විශේෂයෙන්ම මම මගේ පියාගේ ව්‍යාපාර කටයුතු වල නියතලා ඉන්නේ. මොකද ඔහුට උදව් කරන්න අවස්ථාවක් මට හම්බුණා ගොඩක් ක්‍රීඩා කරද්දී. ඉතින් කරමින් පවතින්නේ. ඉතින් ව්‍යාපාරික කටයුතු වලට ගොඩක් නියැලෙන්න ඕනේ මගේ අනාගත වැඩවලට. ඉතින් ඒක සම්බන්ධ වෙනවා. ඒ වගේම ඊට අමතරව මේ ශාස්ත්‍රීය පැත්තෙන් ගත්තොත් මං ගොඩක්ම මේ පුහුණු පාසල ආරම්භ කළ ක්‍රීඩකයන් පුහුණු කරන
කාර්බාරය පටන් ගන්න කියලා ඉන්නේ. ඉතින් ඒක තමයි මම අනාගතයේදී බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් විශේෂයෙන් ව්‍යාපාර කටයුතු වලට මට නියැලෙන්න වෙලා තියෙනවා. මොකද මේ ක්‍රීඩා පිටිපස්සේ මට ගොඩක් උදව් කරේ මගේ පියා. එයා තමයි හිටියේ. ඉතින් අතරම ඔහුගේ කටයුතු වල ගොඩක් මම කාලය කැප කරන්න උන ඉස්සරහට. අපේ ශ්‍රී ටීවී අපේ ප්‍රාර්ථනාව නම් ගයාන් සඳරුවන් නම් මේ ජාතික ශූරයාට තවදුරටත් යතුරු පැදි දාවන ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කරන්නට, නවක ක්‍රීඩකීන්ට අත්වලක් සපයන්නට ශක්තිය ධෛර්ය ලැබෙන්නට කියන කාරණේ. ගයාන් සඳරුවන් පැමිණි ගමන් මගේ ඔබ වයස අවුරුදු 18 දී යතුරු පැදි දාවන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවා. ඒ අවතීර්ණ වෙලා වසර 8ක් ජාතික ශූරයා බවට පත් වෙනවා. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් තරඟ ජයග්‍රහණ රැසක් ලබා ගන්නවා. ඔබ පසුපස මේ ජයග්‍රහණ පසුපස ඔබට විශාල පිරිසක් සහයෝගය දක්වන්නට ඇති. විශේෂයෙන් ඉන්නවා මට ගොඩක් උදව් කරපු පිරිසක්. විශේෂයෙන්ම මගේ තාත්තා තමයි මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ. ඊට අමතරව මගේ යතුරුපැදිය නඩතු කටයුතු කරන මහේ අංකල් කියන්නේ මහේෂ් පෙරා. ඉතින් ඔහු ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම මගේ ටීම් එකේ ඉන්න අනිත් සියලුම දෙනා, යාළු මිත්‍රයෝ මට රේසස් වලට ඇවිල්ලා සහයෝගය දෙනවා. ඒ වගේම මගේ මාමලා, මගේ නෑදෑයෝ, මගේ මාමලා ටික හැමදාම රේස් එකට වෙනවා. ටීම් එකක් වගේ ඇවිල්ලා ඉතින් මාව උද්‍යෝගිමත් කරනවා, ධෛර්යමත් කරනවා. ඉතින් කටි විශේෂයෙන් මතක් කරන ඕනේ. ඊට අමතර විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යංශ අමිත් ධම්මික අයා තමයි මගේ ෆිට්නස් වලට ගොඩක් උදව් කරන්නේ. ඉතින් ඔහු මට ගොඩක් උදව් කරනවා මේ ක්‍රීඩාවේ රැඳී සිටින්න. ඉතින් ඔහුට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යංශ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් රැසක් ලාල්, ඩොක්ටර් ලාල්, ඒ වගේ ගොඩක් වෛද්‍යවරුන්. ඒ වගේම විශේෂයෙන් ක්‍රීඩා ඇමතුමාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ක්‍රීඩා ඇමතුමා මේ ක්‍රීඩාව හා සම්බන්ධ ගොඩක් දේවල් ගැන අපිත් එක්ක සාකච්ඡා කරන්න නිහතමානීව අපිට අවස්ථාවක්, අඩුමගානේ අවස්ථාවක් හරි ලබා දුන්නා. ඔහු ක්‍රීඩාව ගැන සොයා බලනවා කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ගයන් මේ ක්‍රීඩාවේ ඔබ නිරත වුණා. අපි වෙලාවකදී කතා බහ කරද්දී කිව්වා අවදානම් සහගත ක්‍රීඩාවක් කියලා. මේ පැමිණි ගමන් මගේ අමතක නොවන සිදුවීම් ඇති. ඔබට සඳහන් කරන්නට එවැනි අමතක නොවන සිදුවීමක් තිබෙනවද ක්‍රීඩාවේ? ඔව්, අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා. මොකද මේ ක්‍රීඩාව ඇතර මගේ ජීවිතය 90% මේ ක්‍රීඩාව සම්බන්ධයි. ඉතින් ගොඩක් අමතක නොවන සිදුවීම් තියෙන හැම සිදුවීමක්ම අමතක නොවන සිදුවීමක් වඩ පාත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම තියෙන 2007 ෆොක්ස් හිල්ස් උපග්‍රහ තරංගාවලියේ මම අඩි 25ක් 28ක් විතර පිම්මක උඩ ඉදී තව ක්‍රීඩකයෙක් යට වැටිලා හිටියා. ඉතින් ඒ වෙලාවේ මට ෆ්ලැග් කරා, යෙලෝ ෆ්ලැග් කරලා පෙන්නවා මේ ක්‍රීඩකයෙක් ඉස්සර අනතුරුම. ඒ වෙලාවේ මම ගුණට මුසු වෙලා ඉවරයි. ඉතින් ඊට පස්සේ ඔහුගේ අතුරුපැති උඩ වැටිලා මා 20 වුණා. ඉතින් ඒකේ ගොඩක් අය බය වුණා. ඉතින් ඒක මම අමතක නොවනම අත්දැකීමක්. මොකද ඒක අමුතුම අත්දැකීමක් මට අමතක නොවෙන. හිතන්නේ ඔහු අද අප සමග සඳහන් කළා වගේ ජීවිතයේ කිසිදාක අමතක නොවන සිදුවීමක් බවට ඒ සිදුවීම් පත්තේ. සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රීඩාවක සිදුවීම් අමතක වන්නේ නැහැ කිසි විටකත් මේ වගේ ක්‍රීඩාවක නිරත වෙච්ච ක්‍රීඩකයෙක් විදිහට. ගයාන් සඳරුවන් කියන්නේ බොහොම කඩවසම් තරුණෙක්. අපි කැමති පොඩ්ඩක් පෞද්ගලික ජීවිතේ හරහා උස්සන්නට ඔබගේ පෞද්ගලික ජීවිතයේ කර්ම කාරණා කොහොමද ඔබට මේ වෙනකොට ඔබේ ජීවිතේ තරුණ වියේ ගෙවෙන්නේ? ක්‍රීඩාවලට ආදරය කරන පිරිස් වගේ ඔබට ආදරය කරන පිරිසුත් ඇති. ඔව්, ආද මම හිතන ආදරය ගැන කතා කරනවා. විශේෂයෙන්ම ඇත්තටම තාම සමාජ පිළිගනී හෝ නොගිය හෝ තාම මට ආදරවන්තයෙක් නැහැ. ඇත්තටම මගේ පවුලේ අම්මා තාත්තා මල්ලි නංගේ ඉන්නේ. ඉතින් ඒ කට්ටේ තමයි ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි ප්‍රාර්ථනා කරනවා ඔබේ පෞද්ගලික ජීවිතයේ කර්ම කාරණාත් බොහොම හොඳින් යහපත් ආකාරයෙන් සාර්ථක වෙන්නට, සඵල වෙන්නට කියලා. අද දවසේ අපි මේ කතා බහ කරමින් සිටියේ යතුරුපැදි ධාවන ක්‍රීඩාව පිළිබඳව සාමාන්‍යයෙන් කඩුල්ල සංවාදයේ වින්වන්නේ ප්‍රධාන පෙළේ ජාතික මට්ටමේ කතා බහට ලක්වන ක්‍රීඩාවන් පිළිබඳව අප කල්පනා කළා. තරමක් වෙනස් වූ ක්‍රීඩාවක් කෙරෙහි අවධානය යොමු කරන්නට විශේෂයෙන් බොහෝ ප්‍රේක්ෂකින් රූපවාහිනී තිරේ දකින තරඟ නරඹමින් අවධානය දිනා ගන්නා ක්‍රීඩාවක් තමයි යතුරුපැදි ධාවන ක්‍රීඩාව. මේ ක්‍රීඩාව පිළිබඳව කතා බහ කරන්නටයි අද දවසේ අපි කාලය වෙන් කරගත්තේ. අපි අවසාන වශයෙන් විශේෂයෙන්ම ශ්‍රී ටීවී නරඹන යුරෝපයේ සහ මැද පෙරදිග ජීවත් වන අපේ ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන් හිතවතියන් වෙනුවෙන් ගන්න ඔබට කියන්නට යම් දෙයක් ඇති. ඇත්තටම විශේෂයෙන්ම ගොඩක් වෙන රටවල් වල ඉන්න
මගේ ගොඩක් ෆෑන්ස් ලයින්න ඉතින් මට ගොඩක් විශ් කල්ලා එවනවා රේසස් වලට කලින් ගොඩක් ඒගොලන්ගේ මේ මට විශ් කල්ල එවන ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා හැම දෙනාටම මේක මේ ප්‍රෝග්‍රෑම් එක නරඹන එක වගේම විශේෂයෙන්ම මගේ පවුලට සම්බන්ධ නෑ දෑවරි මේ තියෙන ඔවුන් කවුරු බලනවා නම් මං හිතන්නේ ඒ සැමට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ විශේෂයෙන්ම ශ්‍රී ටීවී නාලිකාවටත් ස්තුතිවන්ත වෙනවා. මොකද අපි ක්‍රීඩාව ගැන කතා කරාට, මොකද මේක වෙනම පැතිකඩක් ගැන කතා කරාට, මොකද මං හිතන්නේ විදේශයක තම කවුරු හරි ලංකාවේ කෙනෙක් විදේශයක ගියාම ඔවුන්ට ලංකාව ගැන තොරතුරු දකින්න පුළුවන් මාධ්‍ය මගින්. ඉතින් මේ විශේෂ වූ නාලිකාව මගින් මං හිතන්නේ ඒගොල්ලෝ ඒ දේ දකිනවා. ඉතින් සමහරට ලංකාවේ පෙනෙන්න තියෙන දේ නෙවෙයි ඇතුලේ තියෙන්නේ හරි මොන හරි ඒ ක්‍රීඩාව හෝ හැමදේම. ඉතින් මං හිතන්නේ මාධ්‍ය මගින් අනාවරණය කරන එක එක හොඳ දෙයක්. මං හිතන්නේ ඒක ලොකු අවස්ථාවක් පිටරට ඉන්න ලාංකික ජනතාවටත්. ඉතින් මං හිතන ඔවුන් ක්‍රීඩකයන් හා සම්බන්ධෙන්ද මේ ක්‍රීඩාව හා සම්බන්ධෙන් මේ ක්‍රීඩාව ගැන ගොඩක් ඇල්මක් තියෙන ක්‍රීඩකයන් මේක අලුත් මේ තත්ත්වය දැනගන්න. ඉතින් මේක හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා නාලිකාවට. අවසාන වශයෙන් ගයන් ඔබටත් බෙහෙවින්ම ස්තුතියි. කාර්යබහුලතාවයන් මැදේ වුණත් 3TV අපත් සමග අත්වල බැඳගෙන අද දවසේ කඩුල්ල සංවාදයේ කතා බහට එකතු වුණාට නරඹන ඔබට අපි ආරාධනා කරනවා සතියක විරාමයක් අපට ලබා ගන්නට සිදු වෙනවා. නික්ම යන්නට කාලය ලැබිලා ලබන සතියේත් සුපුරුදු පරිදි කඩුල්ල සංවාදයෙන් මෙවැනිම කතා බහකින් හමු වන බලාපොරොත්තු වෙන් සමගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ ඔබ හැමට ජය ශ්‍රී. My dream is to fly.